ආයුබෝවන් රසවත් කෘතියක විස්තර දැනගන්න පොතපත YouTube නාලිකාවට ගොඩවන ඔබව ඉතාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට විස්තර අරගෙන එන්නේ බොහොම රසවත් නවකතා කෘතියක් වෙන මාණිකාවත කෘතිය ගැන විස්තර. ආරාධනා කරනවා ඔයාටත් ඔයා තවම පොතපත YouTube නාලිකාව subscribe කරන්න නැතිනම් subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තවත් කෙනෙකුට මේ අපූර්ව කෘතිය ගැන විස්තර දැනගන්න ඔයාගේ සෝෂල් මීඩියා වල මේ වීඩියෝ එක අමතක නොකර ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. අපි මුලින්ම කෘතියේ සාරාංශයක් ඔයාලට කියන්නම්. මාණිකාවත කියන්නේ ප්‍රබන්ධ කතාවක්. කතාව ආරම්භයේදී අපිව වර්ෂ 1880 දශකයේ දක්වා අතීත ශ්‍රී ලංකාවට කැඳවාගෙන යනවා. මේ කාලේ වෙනකොට ලංකාව පාලනය කරන්නේ බ්‍රිතාන්‍යයන් විසින්. ඒ කාලේ ලංකාව බෙදලා තිබුණේ කෝරළවලට. අද අපේ කතාව පටන් ගන්නෙ කෙටිහාමි සහ පිච්චී කියන තරුණ යුවළ කේන්ද්‍ර කරගෙන. පිච්චිගේ මුල්ගම් පළාත පිහිටලා තිබුණේ කොළොන්නා කෝරළේ. කෙටිහාමිගේ ගම තිබුණේ දිග්ගම්පුත කෝරළේ. කෙටිහාමි කොළොන්නා කෝරළේට එන්නේ පණාමුරේ ඇත්ගාලේ වැඩ කරන්න. පිච්චී අඩුකුලේ කාන්තාවක්. අඩුකුලේ කාන්තාවන් සමග ගනුදෙනු කිරීම අනෙකුත් වංශවත් පිරිමි අයට තහනම් කරලා තිබුණා. කොහොම වුණත් වංශක්කාර සමහර උතුමන්ලා නම් අඩුකුලේ ගැහණු අයව බලෙන්ම තම ළඟට ගෙන්න ගත්තා. පිච්චිවත් දවසක් එහෙම අරගෙන ගියා. කෙටිහාමි ඒ දිහා අසරණව බලා සිටියා. ආපහු නිවසට දුවගෙන එන පිච්චි නිවස අසල සිටි කෙටිහාමි ළඟ නතර වුණේ අහම්බයකින්. ඒත් ඒ ටිකම ඇති වුණා අර කුලවන්ත ලොකු උතුමන්ලාට තමන් කළ දේ වහලා පිච්චිව කෙටිහාමිගේ කරේ එල්ලන්න. ඊට පස්සේ අඩුකුලේ ගෑණියෙක් එක්ක සම්බන්ධයි කියලා කෙටිහාමිවයි පිච්චිවයි පිටුවහල් කරනවා අටකලං කෝරළේට. ඔන්න ඔය විදිහට වුණ නිසා මූලික පොඩි පොඩි දේවල් ටිකක් විතරක් අරගෙන අටකලං කෝරළේට පයින්ම ගිහිල්ලා මේ දෙන්නා මහවණයක් මැද දියකඩිත්තක් අසල පැලක් හදලා ජීවිතේ පටන් ගන්නවා. මෙතන පදිංචියට ආවට පස්සේ ඔවුන්ට මුලින්ම හම්බවුණ මිනිසා තමයි හතරිහන් රාළ. හතරිහන් රාළ මේ යුවළට බොහෝම උපකාර කළා. පිච්චීට පළමු දරුවා වෙන ගුණාදරී ලැබුණු දිනේ රාත්‍රියේ හතරිහන් රාළ ගඟේ ගසාගෙන යන්නේ හේතුහාම්ගේ නිවසට එමින් සිටින විට. කොහොම හරි මේ පවුලට එකතු වෙන දෙවන පුරුක තමයි දාවිත්. හතරිහන් රාළගේ පුතාත් කෙටිහාම්ගෙන් ලැබුණු කුඹුරු කෑල්ල වැඩ කරලා ඒ ළඟම පදිංචි වුණ නිසා දැන් පවුල් දෙකක් එතන ඉන්නවා. ඉතින් ඔය විදිහට කාලය සමග මේ මුල් පවුල් දෙකෙන් දරුවන් වැඩිවියටපත් වෙලා විවාහ වෙනවා. එතකොට කෙටිහාමි සහ පිච්චි ආච්චිලා සහ සීයලා. රසවත් අවස්ථා වගේම දුක්මුසු අවස්ථාත් සමඟ කාලය ගලාගෙන යනවා. එක යුවලකින් ඇරඹුණු එම ප්‍රදේශය දැන් ගමක් බවට පත්වී අවසානයි. කෙටිහාමිගේ පුතා වෙන දාවිත් වගේම දාවිත්ගේ පුතා වෙන නන්දෝරිස්ටත් දැන් දරුවන් ඉන්නවා. නන්දෝරිස්ගේ දරුවන් වන්නේ සිරිනායන සහ තිලකරත්න. කෙටිහාමි දැන් ඉතා මහලුයි. ඔහු කැමැති මිදුලට වී කුඹුරු අය දිහා බලන් ඉන්න. ඒ නිසාම පුටුවක් තියලා තියෙනවා කෙටිහාමිට ඉඳගෙන ඉන්න. ඉතින් ඔය විදිහට යන අතර පිච්චි වයස 80 ගණන් වලදී මිය යනවා. කෙටිහාමිත් මිය යනවා. කුඹුරු යාය කාලයත් එක්කම මැණික් ගන්න ඉල්ලම් බිමම් බවට පත් වෙනවා. අවසානයේ කුඹුරු ගොවියන් මැණික් මුදලාලිලා බවට පත් වෙනවා. මේ වෙන විට ගත වෙමින් තිබුණේ 1980 දශකයයි. ඉතින් දයාබර මිතුරු මිතුරියනි, අපි මේ විදිහට අරගෙන ආවේ මාණිකාවත කතාවේ සාරාංශයක්. මේක ඊටාම රසවත් කතාවක්. එම නිසා නුවරදීම මෙම පොත කියවන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනා කරනවා. මාණිකාවත කෘතිය ගැන කියන විට මාණිකාවත කෘතියට අනුව සැකසූ මාණිකාවත ටෙලි නාට්‍යයත් අමතක කරන්න බෑ. 2021 වසරේදී ස්වාධීන රූපවාහිනී විකාශනය වූ මෙම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ සුදත් රෝහණ විසින්. කොටස් 23කින් යුතු මෙම ටෙලි නාට්‍ය සඳහා කෙටිහාමිගේ චරිතයට ජගත් චමිලත්, උමා අසේනි පිච්චී ලෙසත් තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පීන් රසකුත් රංගනයෙන් දායක වුණා. මාණිකාවත කෘතිය ගැන තවත් වටිනා විස්තර ටිකක් ඔයාලට කියන්නයි මේ සූදානම් වෙන්නේ. මෙම රසවත් මාණිකාවත කෘතියේ කතුවරයා තමයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සූරීන්. ඔයාට මතක ඇති අපි මීට කලින් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා සෙන්කොට්ටං කියන කෘතිය ගැන විස්තර. එම සෙන්කොට්ටං කෘතිය වගේම මෙම මාණිකාවත කෘතිය රචනා කළේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සූරීන් විසින්. මාණිකාවත කෘතිය මුලින්ම මුද්‍රණය කරලා ප්‍රකාශයට පත් කරන්නේ 2015 අගෝස්තු මාසයේදී. 2016 ජූලි මාසයේ වෙන විට 6 වතාවක් පමණ නැවත මුද්‍රණය කරලා තිබුණා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මෙම කෘතිය කොච්චර ජනප්‍රියයිද කියන වග. කෘතිය ප්‍රකාශයට පත් කරන්නේ සන්තව ප්‍රකාශන ආයතනය මගින්. කෘතිය අඩංගු පරිච්ඡේද ගණන 22ක් සහ පිටු ගණන 165ක්.
ඉතින් දයාබර මිතුරු මිතුරියනි අද අපි ඔයාලට මේ විදිහට විස්තර අරගෙන ආවේ මාණික්කාවත කියන වටිනා ප්‍රබන්ධ කතාව පිළිබඳව විස්තර. තව තවත් මේ වගේ වටිනා පොත් ගැන විස්තර දැනගන්න ඔයත් කැමති නම් අමතක නොකර පොතපත YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙමනම් තවත් වටිනා වීඩියෝ එකක විස්තර සමගින් ඉදිරියේදී නැවත හමුවමු. ජය වේවා ඔබට.